ආයුබෝවන් කියා දෙන්න ආදරේ තරම් පෙරිනාට්ටේ වාජ් නිසා තමයි ආයුෂ් නැවතත් සමන්දිනී ගැන දැනගත්තේ. මම කලින් වීඩියෝ වලින් කිව්වා වගේම මේ කතාවේ ඉදිරි කොටස්වලදී ආයුෂ්ගේ තාත්තා දැනගන්නවා ආයුෂ් ස්නේහගේ විවාහය මග ඇරියේ ආයුෂ්ට නැවතත් සමන්දිනීව හමුවුණු නිසා කියලා. ඉදිරි කොටස්වලදී ආයුෂ්ගේ තාත්තත් මේ කතාවේ අපට දැකගන්නට පුළුවන්. ඔයාලට මතකද බාජි ආයුෂ්ව දන්නේ සමන්දිනී බාජිවත් ආයුෂ්ගේ පරණ කම්පැනියේ වැඩ කරන්න අරන් ගිය නිසා. බාජි ආයුෂ්ගේ කම්පැනියේ වැඩ කරපු කෙනෙක් නිසා ආයුෂ් වගේම ආයුෂ්ගේ තාත්තත් බාජිව අඳුරනවා. මෙන්න මේ හේතුව නිසා ආයුෂ්ගේ තාත්තා දන්නවා ආයුෂ්ට සමන්දිනී ගැන නිවුස් එක යන්නේ නැත්තේ බාජිගෙන් කියලා. මේ වෙලාවේ සමන්දිනීට නැවතත් යන්න කියන පණිවිඩය දෙන්න පුළුවන් බාජි හරහා. ආයුෂ්ගේ තාත්තා එයාගේ පාදාල හිතවත්කම් පාවිච්චි කරලා බාජිව පැහැරගෙන බාජිට තර්ජනය කරයි වෙන කිසිම කෙනෙක්ට මේ ගැන දැනගන්න නොතිය සමන්දිනීට මේ රටෙන් ඉක්මනින්ම පිට වෙන්න කියලා. ඉතින් ඉදිරි කොටස්වලදී සමන්දිනීගේ සහ ආයුෂ්ගේ ප්‍රශ්න නිසා රෙදිමෝලවත්ත නැවතත් උණුසුම් වෙයි. ඉතින් හැමදාමත් වගේ කුතුහලයෙන් පිරුණු මේ කතාවේ ඊළඟ කොටස මොන වගේ වේවිද කියලා දැනගන්න අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.